නව ජාතික පුනරුදයක් වෙනුවෙන් මාලිමාවේ ගොවි ජන රැලිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය නගරයේදී ඊයේ පැවැත්වුණා. ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායකගේ මූලිකත්වයෙනුයි. ජනතාව අතරත් මතයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ ඡන්දෙ නොතිය මොනවා හරි කරයිද? හිතනවනේද? මතක තබා ගන්න රනිල් වික්‍රමසිංහට මොකවත් කරන්න හම්බ වෙන්නේ නෑ. නාම යෝජනා බාර ගන්නවා, ඡන්ද දිනේ තීන්දුව කරනවා, ඡන්ද දිනේදී ඡන්දේ තියෙනවා, රනිල් පරදිනවා, ගෙදර යනවා. ඕකයි වෙන්න තියෙන්නේ. වෙන වෙන්න මුකුත් නෑ මතක තබා ගන්න. දැන් බලන්න අධිකරණයට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ අහනවා, එයාගේ ගෝලෙද්ද කොහෙද දාලා අහනවා, එයාට පහද හයද කියලා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. හැබැයි 2015 බලයට පත් වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ හයක තිබුණු දුරකාලය පහට අඩු කරා. ඒ වෙලාවේ නීතිපතිතුමා තමයි වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රමිනිසකාරතුමා නේද ජයන්ත ජයසූරිය මහත්තයා. ජයන්ත ජයසූරිය මහත්තයා ඒ වෙලාවේ 2019 අධිකරණයට ගිහිල්ලා කිව්වා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තෝරාගත්තේ අවුරුදු 6කට. එතුමට අවුරුදු 6ක ජනවරමක් තියෙනවා. ඉන්ද පහට අඩු කිරීම එතුමාට වළංගුනේ. පහට අඩු කිරීම වළංගු වෙන්නේ ඊට පස්සේ න ජනාධිපතිවරුන්ට කියලා. දැන් රනිල් වික්‍රමසිංහ ගෝලයක් යවලා අහනවා එයාට පහද හයද කියලා. මේ අධිකරණයේ මේ පිළිබඳව මීට කලින් අර්ථ නිරූපණයක් දීලා තියෙනවා. ඒ නිසා ඒ ගැන ඔයගොල්ලෝ සැකයක් තියාගන්න එපා. ඊළඟ මම අහද ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කලබල වුණා. කලබල වෙලා කිව්වා මේ කවුද ඒක දාලා තියෙන්නේ මම නෙමෙයි. ඒකනේ දැන් එළියේ ඉන්න කාට හරි වෙන රුදාවක් තියෙනවද පහද හයද කියලා පුටුවේ ඉන්න කෙනාට තමයි ඒක ඕනකම තිබෙන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.